හදා ගැනීමට බලාපොරොත්තු වෙන අතර තියෙනවා. ප්‍රථමයෙන්ම අපි ආරාධනා කරමු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්නංද ඔබට ඇති යම් කිසි ප්‍රශ්නයක් ඔබතුමාට යොමු කරන ලෙස ඉල්ලා සිටිමි. අපි බලාපොරොත්තු වෙනවා මේ
පෙරවැස්ම සාමාජික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් මේ උත්සව සමයත් එක්ක බැඳුණු අවශ්‍යතාවන් ඉෂ්ට කර ගැනීමට තමයි අපි මේ අවස්ථාව ලබා දෙන්නේ. නමුත් මේ අවස්ථාව රෝගීය පැතිරීමට තුඩු දෙන ලෙසින් පැතිරුණොත් පැතිරීමට යම් කිසි ඉඩකඩක් පැහැදිලිවම පේනවා නම් අපිට කරන්න පුළුවන් දේ තමයි සමහර විට මේ මාර්ගෝපදේශ දෙඩි කිරීම. නමුත් තවමත් අපි කියන්නේ අපිට මේ රටේ බොහෝතර ජනතාව නීතිය පිළිබඳව කලකනවා. ඒ අනුව මුගදෙනෙක් මේ සෞඛ්‍ය ආරක්ෂක පිළිපදිනවා. මම මේ මෑතකදී ගියා කොළඹ නගරයේ සාස්තු සම්පූර්ණ ජනනාවකට නිකන් අහම්බෙන් වැඩි පිරිසක් ඒවට එන අය මේකට අනුගතව කටයුතු කරනවා. ඒ වගේම ඒවායේ කළමනාකරණ කණ්ඩායමත් ඒක කරනවා. නමුත් යම් ප්‍රමාණයක් අපි දන්නවා ඔබතුමා කියන දේට මම 100%ක් එකඟ වෙනවා. මෙවැනි සෞඛ්‍ය නීති පිළිබඳව කලකින්නක් නොදැක්වීම බරපතල තත්ත්වයකට හේතු වෙන්න පුළුවන් බව අපි පිළිගන්නවා. ඒ අනුව අපි දැඩි අවධානයෙන් ඉන්නවා කොළඹ නගර සභාව විශේෂයෙන් ඒ වගේම අනිත් පළාත්වල ඉන්න සෞඛ්‍ය අධිකාරී ප්‍රාදේශීය කාර්ය මණ්ඩලය. මේ තත්ත්වේ බරපතල වෙන්නට ඉඩ තබන්නේ නැතුව කටයුතු කිරීම තමයි අපේ බලාපොරොත්තුව. මම හිතනවා ඒකට අවශ්‍ය සහාය ජනතාවගෙන් ලැබෙයි. තවත් කාරණාවක් තමයි දැන් මේ වෙනකොට එන්නත් මාත්‍රා දෙකම ලබාගත බොහෝ පිරිසක් අපේ රටේ ඉන්නවා ජනතාව. එතකොට මේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය කොවිඩ් රෝගය දැනුමුත් එහෙම මෙයාලට පෙන්නන රෝග ලක්ෂණ මොනවද මේගොල්ලෝ දන්නේ නැහැ. දැන් මම උදාහරණයක් විදිහට මම මාත්‍රා දෙකම අරගෙන ගියේ මට උනා කිම්බේ ඉස්සාවක් ඇස්සක් ඇතුළත මම දන්නේ නැහැ මට කොරෝනා තියෙන කියලා. මේ රෝග ලක්ෂණ මොනවද අනිත් රෝගීන් හා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් රෝගීන් අතර තියෙන වෙනස්කම් මොනවද? කොවිඩ් රෝගිය ගැන කතා කරනකොට එන්නත ලබාගතව නැද්ද කියන එක මත රෝග ලක්ෂණ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට අනිත් ඔය එන්නත ලබාගත් රෝගියා ලබා නොගත් රෝගියා අතර එතුවන්නා වූ රෝග ලක්ෂණ වල වෙනසක් නැහැ. නමුත් එන්නත ලබාගත් පුද්ගලයාගේ ප්‍රතිශක්තිය අඩු නිසා අපි දන්නවා මේ එන්නත් කිරීම පැත්තකින් තිබ්බත් එක එක පුද්ගලයාගේ ප්‍රතිශක්තිය මත රෝග ලක්ෂණ වල තියෙන ගැඹුර සහ ප්‍රබල බව එක එක්කනට වෙනස් වෙනවා. ඉතින් මේ එන්නත ලබා ගත්තාම අපි දන්නවා ඒ අයගේ ප්‍රතිශක්තිය ඉහළ ගොස් තිබෙන නිසා රෝග ලක්ෂණවල තීව්‍රතාවය ප්‍රබල බව ආදිය යම් ප්‍රමාණයකට අඩු වෙනුයි දකින්න. ඉතින් ඒ නිසාම තමයි එන්නත් දෙකම ලබා ගත් අය දුරු වශයෙන් හෝ කැස්සක් ප්‍රතිශතාවක් ලාවුණක් හෝ දැනුණාම ඒක බය වෙලා මේ කොවිඩ් නයි කියලා කලබල කරනවාට වඩා වැදගත් වන්නේ අපි අනික් අයට මේක හොවෙන්නේ නැතුව පරිස්සමෙන් ඉඳිමින් මේක අඩුවීමක් නැත්නම් මහාම පරීක්ෂණයකට ලක් කරගෙන තහවුරු කරගෙන අනික් අයව ආරක්ෂා වීමට කටයුතු කිරීම තමයි මේ මොහොතේ වැදගත් වෙන්නේ. හොඳයි කොහොමද සෞඛ්‍ය මාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කිසිස අග්‍රවෛද්‍ය හේමන්ත හේරත් මහතා ඔබතුමාටම ස්තුතියි. දන්නවා අපි කොවිඩ් රෝගිය වළක්වා ගැනීමට අපිට ඇති ප්‍රධානම ක්‍රම දෙකක් තියෙනවා. ඒ ගැන කතා කරනවා. එන්නත් ලබා ගැනීම, ප්‍රතිශක්තිය ඉහළ නම්වා ගැනීම, අපේ ශරීරයට වෛරසය ඇතුළු වීමට ඇති ඉඩකඩ අවම කර ගැනීමට කොවිඩ් වළක්වා ගැනීමේ උපක්‍රම භාවිතා කිරීම. මේ වන විට රටේ සංචාරණ සීමා ඉවත් කර ඇති අතර, පාසල් විවෘත වී ඇති අතර ජනයා හිමින් ගැවසීම වැඩි වෙලා තිබෙනවා. මෙවැනි වාතාවරණයක් යටතේ කොවිඩ් වළක්වා ගැනීමේ උපක්‍රම වෙනදාටත් වඩා හොඳින් භාවිත කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ අතරතුර ඔබ දන්නවා මෙම රෝගය තත්ත්වය සියල්ලම පාලනය නොවුණු තත්ත්වයකදී වුවත් මෙවැනි රෝග සංචාරණ සීමා ඉවත් කර නිදහස යම්කිසි ප්‍රමාණයක නිදහස ලබා දී තියෙන්නේ රටේ ආර්ථික කටයුතු ජනතාවගේ සමාජීය ආගමික සහ සංස්කෘතිමය කටයුතු වල යම්කිසි සීමා සහිතව යෙදීමට ඉඩකඩ ලබා දෙනවා. නිසා අප දන්නවා මෙම සමයේ අපිට මුළු රටේම ජනතාව උනන්දුවෙන් බලාපොරොත්තු වෙන කාලයක් තමයි නත්තල්වාඩුව. අපේ රටේම සංස්කෘතික අංගයක් වගේ තත්ත්වයකටම පත් වෙලා තියෙන්නේ. නිසා අපි විශේෂයෙන් අද ආරාධනා කරා කොළඹ ජාතික රෝහලේ උපාධ්‍ය ගරු චාරුක නාමල්පියතුමා නිර්මල මරියනිකායේ කියතුමාට අපේ ජනතාවට මෙම ඉදිරියේ එවන උත්සව සමයත් සමග කොවිඩ් පිළිබඳ
අනිවිඩ කිඹයකු ආශිර්වාද ලබා දීම සඳහා මේ කොළඹ ජාතික රෝහලේ උපාධ්‍ය ගරු චානක නමත් විතුමා. අපි දැන් ලගාවලින් පවතින්නේ නත්තල් කාලයටයි නත්තල් මාසය අපි ආරම්භ කරන්න යනවා. ඉතින් මේ නත්තල් මාසය ආරම්භ කරන්න යන මේ මොහොතේ අපි හැමෝම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි අමතක කරන්නට හොඳ නැහැ අපි අතර මේ කොවිඩ් වසංගතය පැතිරෙමින් තිබෙනවා කියලා. ඉතින් නත්තල් මංගල්‍යය කියන්නේ සහෝදර දයාව, මානව දයාව, එකමුතුකම, පරාර්ථකාමීත්වය පෙරදරි කරගත් මංගල්‍යය. ඉතින් එවන් මංගල්‍යයකදී අපි සියලු දෙනාම අනිත් අය ගැන හිතමු. විශේෂයෙන් අපි කාර්ය බහුල වෙන්නට පුළුවන්. නමුත් නිරන්තරයෙන්ම සෞඛ්‍ය නීති රීති පිළිපදිමු. අපි විවිධ ස්ථානවල ගැවසෙද්දි විශේෂයෙන් මහජනතාව ගැවසෙන ස්ථානවලට යද්දී මුඛාවරණ පැළඳ සිටින්නට අපි අමතක නොකරමු. අපි සියලු දෙනා ගැනම හිතමු. ඒ වගේම සියලු දෙනාටම මේ නත්තල් මංගල්‍යයේ සමරන්නට, ඒ වගේම එයට සහභාගී වෙන්න අවශ්‍ය වටපිටාව සල්සා දෙන්නට අපි කටයුතු කරමු. Dear friends, as we are approaching the month of December, we are preparing ourselves to celebrate the Feast of Christmas. The Feast of Christmas brings out brotherhood, love, and peace. So when we are preparing ourselves to celebrate Christmas, let us not forget that we have a responsibility towards one another. When we go out, when we go for shopping, and when we engage ourselves in other activities, let us follow the health guidelines. Let us wear our face masks. And when we are in a public place, let us be careful and considerate about others. Let us think of yourself and also think of your brother and sister. So let us be cautious and let us think of one another. Be selfless and always try to help one another to live in a peaceful atmosphere. Let us maintain the peaceful atmosphere, and let us also think that we may try to contain this coronavirus, and we may help others also to prevent this corona pandemic so that we can celebrate the Feast of Christmas in a peaceful atmosphere. So I humbly request you all to be think of others and to prepare yourselves to celebrate Christmas in a peaceful and a healthy atmosphere. Thank you and God bless you. ජාතික රෝහලේ උපාධ්‍ය ගරු චාරක නාමල්තිතුමා ඔබතුමාට බොහොමත්ම පින් බොහොමත්ම ස්තුතියි අපසමග එකතු වුණා. ඊළඟට අපි කල්පනා කරා අද දිනේ නැවතත් අවධානය යොමු කරන්නට COVID-19 රෝගයේ වැළඳුණයින් පසුව ඇතිවන පසු COVID රෝගී තත්ත්වය පිළිබඳව රෝගය සෑදීමෙන් පසුව බෙදරදී සිටියා වුවත් රෝහලගත වී සනීප වීමෙන් පසුව නිවසට යෑමෙන් පසුව මේ කණ්ඩායම් දෙකේම අය තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවබෝධයෙන් සැලකිල්ලෙන් සිටිය යුත්තේ ඇයිද බව යම් යම් රෙඩ් ලයිට් ෆ්ලැග්ස් රෙඩ් ෆ්ලැග් සයින්ස් තියෙනවා. ඔබ වැඩියෙන් සැලකිලිමත් විය යුතු රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ ගැන සාකච්ඡා කිරීමටත් අපි ආරාධනා කළා.
කොළඹ ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ නේවාසික විශේෂඥ වෛද්‍ය ආශා සමන්නායක මහත්මිය වෙත අපි ඇයට සමන් දෙමු. COVID
වැදගත් ප්‍රශ්නය තමයි අපි මේ පහු කරන්නේ හතරවෙනි කොවිඩ් රැල්ලද කියලා. මන්ද අපි දැක්කා තුන්වෙනි රැල්ලේදී වෙච්ච දේ. සැප්තැම්බර් 27 ඔක්තෝබර් මුල අවස්ථාව වෙනකොට අපි හුඟක්ම දරුණු විදියට රෝගයට මුහුණ දුන්නා. දෛනිකව ජීවිත 200ක් විතර නැතිුණා. ඊට පස්සේ කොහොම වුණත් ඔක්තෝබර් 9 නොවැම්බර් 11 අතර කාලේ යම්කිසි ආමනයකට රෝගේ ලක්ුණා. එහිදී අපි 20කට අඩු මරණ සංඛ්‍යාවක් දෛනික වාර්තා රෝගීන් ගන්න 500කටත් අඩුවෙන් හිටියා. නමුත් මේ තත්ත්වය අවසනකට පැවතෙන්නේ නැති බව පේනවා. නොවැම්බර් 15 ඉඳලා බැලුවාම වසංගත විද්‍යා ආයතන අනුව දත්තවල බැලුවාම දෛනික වාර්තා මරණ සංඛ්‍යාව 500ට වැඩි වෙනවා. 500ක් විතර වාර්තා වුණා කියලා වගේ අපේ සාපේ අධ්‍යක්ෂකතුමා. මරණ සංඛ්‍යාවත් 20 අභිවා ඊයේ දිනේදී පමණක් 27 දෙනෙක් අපෙන් පුරා වුණා. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි හතරවෙනි ගැල්ලට මුණ දෙනවද නැත්නම් අපි එක වළක්වනවද කියලා. මුණ දෙන්න හිතනවා වළක්වන්න බැරි නම් මේ අපි ඒකට සූදානම්ද? ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්න අද සෞඛ්‍ය අංශය වෙනුවෙන් කතා කරද්දී මට හිතෙනවා මේ දෙක කියන්න. අපිට සාමාන්‍යයෙන් තියෙනවා නීතියක් රෝගයක් හැදෙනකොට ඒක හැදිලා බෙහෙත් කරනවට වැඩිය ලේසි ඒ වළක්වා ගැනීම කියලා. එතකොට කාටද වගේ කීම තියෙන්නේ නැහැ. අපි වළක්වා ගැනීමට අපි සාමූහික කටයුතු කරනවා. වෙන රෝගවා ගැනීම මේක බොන රෝගයක්. බොන රෝගයකදී තනියම වැඩ කරන්න බෑ. Tamanට හැදුනොත් තා 10 දෙනෙක්ට විතර බෝ වෙනවා මේ රෝගේ. එතකොට අපි ආත්මාර්ථකාමී වීමෙන් අනිත් අයටත් අනර්ථයක් සිද්ධ කරනවද? අපිත් රැකිලා එයා සකිනවද කියලා තීරණ අපි එන්න ඕනේ. මොනවද අපිට කරන්න පුළුවන්? එකක් තමයි හැමදාම කතා කරන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. මම හිතන්නේ මේ වෙනකොටත් හැමෝට පුරුදු මේ මාස්ක් එක දාගෙන ඉන්න. නිතර අත්සේදීම පිරිසිදු කරගන්න. අනවශ්‍ය ගමන් බිමන් වලින් වැඩ කෙන එක, අනවශ්‍ය විදිහට සෙනග රැස්සෙන තැන් වලට යන එක නම් අපි අඩු කළා නෑ. අවාසනාවකට ඒ ප්‍රශ්නයට නම් පිළිතුරක් තාම නැහැ. ඊට අමතරව තාම වැඩගත් විශාල වශයෙන් ප්‍රතිඵලයක් වෙන්න මේ එන්නට කාරණක වීම. අවාසනාවන්ත විදියට මට තාමත් පේනවා අපිට දකින්නවා ලෙඩ වෙනවා රෝගීන් ඉන්නවා. ප්‍රතිශක්තිකරණයට අවනතු නොවි ගොඩාක් අමාරු උච්චයි. ඒ ගුණාම කනගාටු කරන ඕන එක එක විදිය හේතු දෙනවා. මම ඒක යෝජනා කරනවා. තමන්ට යම් කිසි සැකයක් තියෙන ප්‍රතිශක්තිකරණය එන්නට ගැන එක එක කතා යනවනේ. උන්චි දේවල් ලොකුකට කතා කරනවා, පොඩි සංකූලතා විශාල වශයෙන් කතා කරලා ඒවට නොගෙන ඉන්නවද, ඒකට සැක හැරගෙන තමන් තීන්දුවක් ගන්නවද කියන එක. මෙතෙන්දී ඔබලා දන්න උපකාරක නම්බරයක් තියෙනවා. 247 අංකයේ වෛද්‍යවරු ඔබට කතා කරාවි. ඔබට සැකයක් තියෙනවා ප්‍රතිශක්තිකරණයට අවනත නොවීමට ඕන එක කතා කරලා තීන්දුවක් ගන්න. මම ඔබෙන් කරුණාවෙන් ඉල්ලනවා. ඔබද අපි දැක්කා ප්‍රතිශක්තිකරණයෙන් ලබා ගත්තාය. ඉතාම යහපත් විදිහට සුව වෙන බව රෝගේ. නමුත් අවාසනාවකට අවසාන වශයෙන් මා කිව යුතුයි අපේ ප්‍රතිශක්තිකරණ මට්ටම ප්‍රශස්තව දුන්නා. අපි දැන් තුන්වෙනි එන්නට දෙනවා. දැනට අපි රකින්න එන්නත් දෙකම දීපු අය සමහර ප්‍රජාවක් ඉන්නවා. එන්නත් දෙකම දුන්නත් රෝගයේ සම්පූර්ණතාවයට දැඩිව බලපාන බලපෑමක් ඇති කර ගන්න අය. මෙය බොහෝ විට වයසක අය අවුරුදු 60ට වැඩි. එහෙම නැත්නම් පාලනය නොවුණු දියවැඩිය අවසානයේ බෝ නොවන රෝග. අධික ස්ථූලතාව, එහෙම නැත්නම් අධික රුධිර පීඩනය, හෘදයේ අකර්මණ්‍යතා, එහෙම නැත්නම් වකුගඩුව ඉන්ද්‍රියන් බද්ධ කරපු අය, නැත්තම් මුලදී ප්‍රතිශක්තිකරණය තමයි ප්‍රතිශක්තිය අම කිරීමට බෙහෙත් බොන්නට සිදුවයි. ආතරයිටිස් වගේ රෝගවලට මේ අයට එන්න දුන්නත් සමහර විට සම්පූර්ණතාවට බාධා වෙනවා. ඒ අය මරණයටත් පත් වෙන්න පුළුවන්. ඉතින් යම් කද්ද කරන්නේ
අපි මේ වගේ ප්‍රජාවක් අපි දන්නවනම් අපි අතර ඉන්නවා කියලා කවුරුත් හරි අපි ඒ අයව රැකගමු. බොහෝ විට අපේ අම්මා තාත්තා අපේ දරුවන් යාච්ඡි සියවෙන්න පුළුවන්. අපිට ඒක වැදගත් නේ. මොකද කරන්න පුළුවන්? අවම වශයෙන් නේව පරිසරයේ යන්තරින්. හුඟක් වෙලාවට මේ අම්මලා තාත්තලාට දෙදර පරිස්සම නැති නිසා තමයි හදෙන්නේ. ඔබට ඒ ආදී වලින් යන්නේ නැහැ හුඟක් වෙලාවට. ප්‍රජාවේදී ආරක්ෂා පවතා ගත්තත් අපි සමාජ දෙදරදී කිසිම ආරක්ෂා කරනක් අනුගමනය කරන්නේ නැහැ. අපිට කල හැකි දේවල් ඒ අයව වෙන් කරන නිදා ගන්නවා. හොඳට වාතාශ්‍රය තියෙන කාමරයක පුළුවන් නම් මේ දෙක කරන්න. ඔවුන් ළඟට යද්දී අපේ මාස්ක් එක අපි දාගෙන හැටියට මේ හැකියාවක් අපිට තියෙනවනේ. එමෙන්නත් අපි ආලත් කින්න වෙලා ඉන්නට මාස්ක් එක දාගන්න කියන්නේ. එයා රැකවලු ඒගොල්ලන්ගේ රැකවලුන්ට පුළුවන් ඉක්මනින් ඔවුන් සමග කරන කටයුතු කළා ඉවත් වෙන කියන්නේ. එයා අදාළ තැනකට අනිත් තැනකට මුඛාවන්න පළඳගෙන ඉන්න පුළුවන් නේ. විනාඩි 15කට වැඩි අවමෙන් වැඩෙන් අරින්න ඉන්නට. ඔවුන්ට ප්‍රතිශක්ති ගන්නේ දෙදෙට හරි ගෙනල්ලා ලබා දෙන්න. ඊට අමතරව ඉතාම වැදගත් වුණු පරිස්සමෙන් හොයා බලන්න රෝග ලක්ෂණ පහළ වෙනවා නම් වහාම ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඔවුන් වාර්තා කරනවා. එතකොට මේ කරුණු මාද කියන්නේ මට අත්දැකීමෙන් පේනවා අපි හතර වෙනි රැල්ල ළඟට යන්න හදනවා කියලා. බොහොම කනගාටුයි. ඒ වගේම අපි හරි වෙහෙසටපත් වෙලා ඉන්නේ දැන් වෙනකොට. තුන්වෙනි රැල්ලේදී අපි කැති වුණා. ඇත්තම කියන්නේ හතර රැල්ලක් ආවොත් අපි මොනවා කරන්නද කියලා හිතන තරමට දැඩි මානසික පීඩනයකට අපි මේ වෙලේ ලක් කරගෙන ඉන්නවා වශයෙන්. කරුණාකර ඔබ නිදනවා. මේ නිරෝධායන ප්‍රතිපත්ති අනුගමනය වෙනවා. තමනුත් වගකීම අපේ රටක් රටේ ජනතාවත් බේරගන්න හැමෝම එක්ක වෙලා එකතු වෙලා අත්‍යල් බැඳගෙන අතරේ නෑල්ල වලකාගම් කියලා. ස්තුතියි. කාන්තාව සිටින් වර්ණියක් තමයි දෛනික ජීවිතයේ කටයුතු කරනකොට මේ ඇයට පස්කොලි තත්ත්වයක් මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන ඒ ඇයට අතින් දැන් හතිය වගේ තියෙන දැක්කාම ඇය මානසිකව කල්පනා කරනවා මට මේ විදිහට සිද්ධ වෙන්නේ මෙන්න මේ තත්ත්ව උදාහරු නිසා කියලා යක්ෂි මානසික වේදනක ලක් කරලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් ඇයට ඇති වෙන්නේ මොන වගේ හේතු නිසාද? ඇත්තම මහත්මයා මානසික අවපීඩනය සහ අධික ලෙස නුරුස්සන බව අනිසයිටි කියන්නේ මේ රෝග ලක්ෂණ පසු කොයි රෝගී මානසික ප්‍රශ්න වෙනවා කියලා. එහෙම නැත්නම් ශාරීරික ආබාධ නිසා මම කියන්නේ කොයි විදිහ හැදිච්ච ඒ වාට ඇතිවෙච්ච අපීඩනය නිසා වෙනවා කියලා. එතකොට ඇත්තටම අපි සෞඛ්‍ය අංශයක් විදිහට අපි මේ ඇයට ප්‍රතිකාර ලබන්නට ওই 247 අංකයේ උදව් තියෙනවා. ඉතින් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔවුන් පුනරුත්ථාපනයකට යක්මක් කිරීම ගැන මේ වන කතා කරන්නේ. ඒ අවස්ථාව ලබා දීලා තියෙන මානසික වෛද්‍යවරයෝ විසින්. එවැනි වැඩි වෙනවා. නමුත් ඒ මාසෙ 3ක් විතර වෙද්දී සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. පසු කොයිට් තත්ත්වයේ ඇදුම දීර්ඝ කාලින් නැහැ. අපි ඒකට කියන්නේ කොවිඩ් විතරක් නෙවෙයි ඕනම පෙනහළු විස බීජයකට පසුව අපේ පෙනහළු වල ශ්වසන පද්ධතිය ප්‍රණාළවල ආස්තරවල අධි සංවේදීතාවක් ඇති වෙනවා. අපි මේකට කියනවා post infectious bronchial hyper responsiveness කියන නම අපිට දෙන term එක. ඒ කියන්නේ පසු ආසාදනයකට පසුව එන අධි සංවේදීතාව. මෙයත් අදුම විදිහට පණිවිඩ එන්නේ. නමුත් එම රෝග ලක්ෂණ සාමාන්‍ය මාස 3කට පසුව පහළ යනවා. ඒකයි සාමාන්‍ය අපි දකින්නේ. වෛද්‍යවරයා මේ එළිනදී ලබාගත්තා පස්සේ මේ ප්‍රතිකරණය අඩු දෙයකට යද්දී ওই தත්ත්වය වැඩි වෙන මුලද සහ ඇයට මේ ඔහුට මේ ජන්සි ක්‍රියාකරන මොලේදී මාස්ටිව ටැබ්ලට් මාස්ටිව බලපාන පුළුවන්ද? ඇත්තම එතන ප්‍රශ්න දෙකක් තියෙනවා.
අපි එන්නත් කරණයා පසු කොයි තත්ත්වය ගැන මට තියෙන අත්දැකීම ඉතාම අවමයි. එන්නත් කරපු අයටත් පසු කොයි රෝග ලක්ෂණ පැමිණිය හැකි. එහි අඩුවක් තියෙද යන්නට මම මට කියන්න අකුසක් මොකද මම මේ ගැන පරීක්ෂණ කියවලා නැහැ. නමුත් අපේ එන්නත් කරණයට පසුව ප්‍රතිශක්තිකරණය නම් අඩු වෙන්න පුළුවනි. මොකද අපි දන්නවා මේ වැක්සීන් එහෙම නැත්නම් එන්නත් කරණේ ඉතිහාසය බැලුවාම මේ කොරෝනා වෛරස් අපි SARS එහෙමත්නම් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උත්ේ වර්ගෙන්නේ ඒ වෛරස් වලට කාලයක් ලෝකේ කිසිම කෙනෙක්ට එන්නතක් හොයාගන්නට බැරිවයි හිටියේ. ඒ හේතුවක් තමයි මේ එන්නතට එන්නතක් හේවුවත් ඒ දීර්ඝකාලීන නැතිවීම. නමුත් ආසනාවකට විද්‍යාඥයන් සමත්න ලෝකේ එන්නක් කීපයක් හොයාගන්න. නමුත් තවමත් තියෙනවා මේ ප්‍රශ්නය දීර්ඝකාලීන නැහැ මේ ලැබෙන ප්‍රතිශක්තිකන්න මේ සමහර කොරෝනා වෛරසයේ තියෙන හැකියාවක් වෙන්න ඇති. එතකොට අපිට සිද්ධ වෙනවා ආයයි මාර්තා ගන්න. ප්‍රතිශක්තිකන්න අවමීමේදී ප්‍රශ්න තියෙන්නේ අපිට නැවත කොරෝනා රෝගී සංකූලතා එන්න පුළුවන් කියන එක. හැබැයි දැන් හැදුණු කෙනෙක් ඉන්නව නම් කොරෝනා රෝගය පසු කොයි තත්ත්වයේදී හටි අමාරුව ඔවුන්ව වඩා සුදුසුයි ඔයමනි අවස්ථාවක වෛද්‍යවරයෙක් හමු වෙලා ඔහුට හෝ ඇයට තියෙන ප්‍රශ්න හොඳින් කතා කිරීමට ඉඩ සැලසීම. අපි පුළුල්ව කරාසියකින් ඔවුන්ට උදා කිරීමේ හැකියාව තියෙනවා. වහාම ඔවුන්ට යොමු වෙන කියන්නේ 240ක වෛද්‍ය සේවය. ඉතාමත් වැදගත් කාර්යභාරයක් මේ සම්බන්ධව හිතු කරනවා. මොකද මමත් එතනට සම්බන්ධ වෛද්‍යවරයෙකුට අපිට හැමදාම මෙසේජ් හම්බෙනවා අපේ ප්‍රජාවෙන්. අපි පුළුවන් දේ කරනවා. යහපත් ප්‍රතිචාර දක්වන මේ සේවය ගන්න. නැත්තම් කායිකවම වෛද්‍යවරයෙකු වෙත යහකි. අපේ ඔපීඩී එකට ආවත් අපේ මධ්‍යමලා චිකිත්සාගාර ගොරලේ ඔපීඩී එකේම අපේ පහසුකම් සලස්සන තියෙනවා. කෙනෙක්ට සැකයක් තියෙනවා මොකට පැමිණිය හැකි. පඩිපෙළ නගින එක සහ ගෝවිල්ල කියන කාරණා සම්බන්ධයෙන් ඇයලා මේ අයිට් කෝල් බලපෑම්. ඇත්තම පඩිපෙළක් නගිනකොට අපි අපේ වෙහෙස වැඩි. අපි සාමාන්‍යයෙන් මේ වෙහෙස කියන්නේ අපේ ශ්වසන පද්ධතිය හා හෘදය ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට වැඩිදුර වැඩ කරනවා. ඒවයි යම් කිසි අකර්මණ්‍යතාවක් තිබුණොත් මේ දෙකේම මේ හතියක් විදිහට පෙන්නුම් කරනවා. සාමාන්‍යයෙන් තැන්නේ මත්තම් පැතිලි පොලේ වැඩිම කෙනෙක් හොඳින් නැවිද්දත් ඒ අයට පඩිපෙළක් කන්දක් නැගීමේ අපහසු විය හැකියි. එවැනි අවස්ථාවක් අපි නැවතත් කියනවා මේක පෙනහළු ආබාධයක් නිසාද හෘද ආබාධයක් නිසාද මෙතන අධිකයිස ඇගේ ඒ අඩුවීම එක මේ කොවිඩ් එකට බලපෑමක් නෙවෙයි. ඒ වගේ රෝග ලක්ෂණ නිසා හති එන්න පුළුවනි. තවත් වැදගත්ම දෙයක් මේ කොරෝනා රෝගීන් අපි දකිනවා හෘදය පෙනහළු ඔක්කොම සාමාන්‍යයි. නමුත් මහන්සියක් දැනෙනවා. මේක මානසික සහ ශාරීරික විඩා විදියටයි අපි හඳුනාගන්නේ. ඒ විඩාවත් රෝගීන්ම කොටසක්. නැදයන්ගේ හිතමිතුරන්ගේ නිවෙස් වල එක්වීම ඇති විය හැකියි.
මෙවැනි එක්රාශවීම් වලට කලින් ඒ නිවසේ අය පවා ඔවුන්ගේ එන්නත් ලබාගෙන අවසන් වීමේදී එනතරම් මේ අවස්ථාව වන විට බූස්ටර් මාත්‍රාව ලබා දෙනවා වයස අවුරුදු 60ට වැඩි අයට වයස අවුරුදු 20න් ඉහළ යම් යම් සම්පූර්ණතා හෝ ප්‍රතිශක්තිකරණයේ ගැටළු සහිත හෝ ප්‍රතිශක්තිකරණයට බලපාන ඖෂධ ලබා දෙන අයට තමන් මුලදී අනික් අයට එන බූස්ටර් මාත්‍රාව ලබා දෙනවා නිසා ඔබගේ සෞඛ්‍ය අධිකාරී කාර්යාලයෙන් දැනගන්න ඔබ සිටින ප්‍රදේශයේ කොයි දිනේද මේ වයස අවුරුදු 60ට වැඩි අයගේ බූස්ටර් මාත්‍රාව ලබා දෙන්නේ කියලා. හොඳයි, තාමත් වැඩගත් මේ සියලුම දෙනා ඔබ එන්නක ලබා ගන්න. ඒහා සමගම අපි කලින් කතා වුණා මේ උත්සව සමයට අවශ්‍ය බරමුතු සහ අවශ්‍ය දේවල් මිලදී ගැනීම කටයුතු ඉතාමත් පරිස්සමෙන් කර ගන්න ඕනේ. ඔබ සහභාගී වෙන බෙදුම් සැලේ හෝ නම් ස්ථානයක සෙනඟ අවම වේලාවකදී ඔබගේ කටයුතු කර ගැනීමට ඉක්මනින්ම මිලදී ගැනීම කටයුතු කරගෙන ඉන්න ගැතිවීමට අමතරව හැම වෙලේම නිවසෙන් පිටත්වන වෙලේ සිට අපව නිවසට පැමිණෙන්නට දක්වා මුවාවරණය නිවැරදි ලෙස පැහැදිලි සිටීමත් ඉතාමත් වැදගත් වෙනවා. මෙම පණිවිඩ කීපයක් සමගම අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය වර්ධන කාර්යාංශයේ පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව අවසන් වෙනවා. අපි නැවතත් ලබන සතියේ සඳුදා දිනයේ මෙවැනිම තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකින් ඔබව හමුවට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබ සැමට සුබ දවසක්. බොහොම ස්තුතියි. ඔතන මේ මාර්ගෝපදේශන මොකද ඉදිරිපත් කරනවද මේ මේ උත්සව සමය සම්බන්ධයෙන් විශේෂයෙන් ඔය දැන් ඔය චිත්‍රපට ශාලාවේ ප්‍රතිමිත දෙවලා තියෙනවා දැනට ඉදිරිපත් කරලා තියෙන මාර්ගෝපදේශයේ දිගටම බලපෑමක් වෙනවා එහි කරත්තු කරසෙන්නේ යම් යම් ආයතනවල ප්‍රමාණය අනුව ඇතුල් කරගත හැකි සංඛ්‍යාව සඳහන් වෙනවා සමාජ සාංගල 50ක් සමහර සාංගල ඇතුල් කරගත එක්වත් අවස්ථාවක ඇතුලේ සිටිය හැකි සංඛ්‍යාව සඳහන් වෙනවා. ඒ මාර්ගෝපදේශය තමයි මේ දුරු කවුරුටත් මේ කාල සීමාවෙත් පවර බලපෑවන්නේ. නමුත් යම්කිසි ආකාරයක රෝගීන් වාර්තා වීම ඉතාමත්ම ඉහළ තත්වයකට පැමිණෙනකොට නැවතත් මෙම මාර්ගෝපදේශ වෙනස් කිරීමට ඉඩකඩ ලබා දී ඉඩකඩ අවම කිරීමට සිදු වෙනවා ඇත. සම්බන්ධව පවතින්නේ මේ මාසේ 16 වෙනිදා ඉඳලා බලපෑවෙන කවුරුත් එක්කනේ කියවුවා තමයි දුන්නු තියෙනවා කියලා.